క్రియేటివ్ వెడవలట AMD రైజన్ వర్క్ స్టేషన్ హయాక్. �ොගලම සාදරයෙන් පිළිගන්නවා තවත් විශේෂ වීඩියෝ එකකට. ඉතින් අද අපි වර්ක් ස්ටේෂන් හයක් හදන්න යනවා. එක ඕඩ එකක් මෙතනදී අපි මේකට පාවිච්චි කරන්නේ Ryzen 9 3900 12 core CPUs. ඉතින් මේ හරහා ඉතාමත් හොඳ පොෆෝමන්ස් එකක් බජට් එකත් එක්ක හදන්න තමයි මේ යන්නේ. ඉතින් ගොඩක් ලෝ ප්‍රොජෙක්ට් එකක් මෙතනදී අපි පාවිච්චි කරනවා Asus TUF X570 Plus Wi-Fi තියෙන motherboards 6ක් මෙතන තියෙන්නේ 5යි. එකක් මේ වෙනකොටත් බිල්ඩ් කරනවා. ඒ වගේම තමයි අපි RTX 2070 super cards, ඒ වගේම RTX 2080 cards උත් බිල්ඩ්ස් වල පොඩ පොඩ වෙනස් වෙනවා configurations. ඒ දේවල් වලදී පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අපි මේකට පාවිච්චි කරනවා Corsair RAMs, ඒ වගේම H100i Corsair coolers, liquid coolers. ඉතාමත් හොඳ පොෆෝමන්ස් එකක් ගන්න පැය 24ම වැඩ කරන වර්ක් ස්ටේෂන් වලට. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි බිල්ඩ්ස් 6ම කරන්න පටන් ගමු. ඉතින් බිල්ඩ් එක කරන ගමන් මේකේ තියෙන විශේෂතා, ඒ වගේම ගන්න දේවල් ගැන අපි බලමු. එහෙමනම් අපි අපේ Ryzen 9 පළවෙනි අන්බොක්සිං එක කරමු. ඉතින් මෙතනදී Ryzen series එකේ ආපු CPUs වලින් වෙනස්ම පැකේජින් එකක එන CPU එකක් තමයි Ryzen 9 කියලා කියන්නේ. ඉතින් මෙතනදී වෙනම කාඩ්බෝඩ් බොක්ස් එකක් තියෙනවා. ටිකක් හයියයි. ඒ වගේම බොහොම ලස්සනට මේක ෆිනිෂ් කරලා තියෙනවා. Build to perform, design to win විදිහට තමයි මේ සැරේ ටැග් ලයින් එක දාලා තියෙන්නේ. ඉතින් අපි මේක ඉතින් මේ විදිහට තමයි අපේ Ryzen 9 processors පැකේජ් එකේ එන්නේ. ඉතාමත් ආරක්ෂිතව තියෙනවා වෙනම ස්පොන්ජ් එකක් එක්ක. මෙතන අපේ Ryzen 9 CPU එක 12 core 24-thread CPU එක, ඒ වගේම Ryzen 9 sticker එකක් අපිට මේත් එක්ක ලැබෙනවා. ඒ වගේම තමයි අපිට අපේ Wraith cooler එක මේත් එක්ක include කරලා එනවා. ඉතින් මෙතනදී මේ කූලර්ස් අපි පාවිච්චි කරන්නේ නැහැ මේ බිල්ඩ් එකට. මොකද වර්ක් ස්ටේෂන් බිල්ඩ්ස් 6ක් නිසා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඕවර්ක්ලොක් කරන්නේ නැතුව පාවිච්චි කරනවා නම් මේක ඉතාමත් හොඳ කූල එකක්. Thank you.
right ඉතින් මේ විදිහට අපේ assembling දේවල් ටික සිද්ධ වෙනවා මේ වෙනකොට දැන් ඊළඟට අපිට තියෙන්නේ system එකට කේසින් එකට බෝඩ් සයි කරන්න කලින් ඒවට හරියටම ඒ දේවල් වැඩ කරනවද කියලා test කරන එක. ඉතින් ඔයගොල්ලෝ පේන ඇති මෙතන අපි assemble කරගත්ත CPU එක, cooler එක, RAM මේ හැම දෙයක්ම දාලා system එක ready මූලික assembling කරන අවස්ථාව. ඉතින් මේක ඊළඟට අපි කරන්නේ test කරන එක කේසින් එකට mount කරන්න කලින් හරියටම වැඩ කරනවද මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. මෙතනදී අපි අලුත්ම BIOS update කරන බෝඩ් එකට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් බෝඩ් එකේ තියෙන version එක 1005 version එක තියෙන්නේ. අපි මේක update කරනවා දැන් තියෙන 1405 කියන version එකට. ඉතින් අනිවාර්යයෙන්ම build එකක් කරද්දී assemble කරද්දී ඔයාලා PC එකක් වලින්ට හදාගද්දී අනිවාර්යයෙන්ම BIOS update කරගන්න එකත් කරන්න අමතක කරන්න එපා. අලුත්ම features ඒ වගේම අලුතෙන්ම තියෙන දේවල් වලට support එකත් මේකෙන් add වෙනවා. හරි එහෙමනම් Windows install කරලා ඉවරයි. ඊළඟට අපි කරන්න යන්නේ RAM එක overclock කරන එක. එහෙම නැත්නම් මේකේ තියෙන safe XMP profile එක. AMD වලදී මේක DOCP විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් ඒ method එක හරහා motherboard එකෙන් pick කරන auto speed එකක් එක්ක overclock කරන එක. ඉතින් ඕගොල්ලන්ට දැන් පේනවා ඇති අපේ speeds ගත්තොත් Ryzen 9 3900X processor එක 3.8 GHz වලින් වැඩ කරනවා. ඒ වගේම තමයි RAM එක අපිට දැනට වැඩ කරන්නේ DDR4 2133 MHz කියන speed එකෙන්. ඉතින් අපි 16GB sticks 4ක් තමයි build වල අපි පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී සම්පූර්ණ RAM එක වෙන්නේ 64GB. ඉතින් මේක අපි ඊළඟට enable කරලා බලමු. ඉතින් අපිට පුළුවන් මෙතනින් DOCP කියන mode එක enable කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් advanced settings වලට ගිහිල්ලා BIOS වල මෙන්න මෙතන AI overclock tuner එක DOCP කියන එකට දෙන්න. ඉතින් අපි ඒ option එක දෙමු. මෙතනදී අපිට notice එකක් දෙනවා. අපි ඒක okay කරමු. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති DOCP profile එක auto අරගෙන තියෙනවා DDR3200 කියලා. අපි මේක okay කරලා බලමු restart එකෙන් පස්සේ මොන වගේ speed එකක්ද අපිට එන්නේ කියලා. right දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ 64GB memory එකේ speed එක 3200 MHz වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක stable overclock එකක්. ඒ වගේම තමයි CPU එකේ temp එක 42 idle යන්නේ, motherboard temp එක 43ක් විදිහට යන්නේ liquid cool එකත් එක්ක මේ 12 core CPU එක. ඉතින් ඊළඟට අපි Windows වලට ගිහින් බලමු. ඉතින් මෙතනදී අපි පොඩි test එකක් run කරනවා Blender software එකෙන්. CPU එකට වෙනම stress test එකක්, ඒ වගේම GPU එකට වෙනම stress test එකක්. ඉතින් මෙතනදී කරන්නේ සාමාන්‍යයෙන් stress test එකකදී අපිට සාමාන්‍ය ලෝකේ මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ ගේම් එකක් run කරා කියලා. මෙතනදී කරන්නේ CPU එකට විතරක් 100%ක් load එකක් එන වැඩක් කරන එක, rendering එකක්. GPU එකේදී GPU එකට load එක 100%ක් එන වැඩක් කරන එක. ඉතින් මේ හරහා අපිට තීරණය කරන්න පුළුවන් system එක stableද heavy workload එකකදී කියලා. ඉතින් මෙතනදී මම දාගෙන තියෙනවා Blender කියන software එක. මේක free ගන්න පුළුවන්. බොහොම පුංචි size එකක්, megabyte 30ක් විතර වෙන්නේ. මේ software එක අපි දාගෙන තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මම Ryzen master utility එක දාගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම මේ වෙලාවේ run කරනවා screen recorder software එකකුත්. අපිට පේනවා course 3ක් වැඩ කරනවා. ඊතුරු course ටික sleep mode එකේ තියෙන්නේ. ඉතින් මේ තමයි AMD Ryzen වල
පවර් එෆිෂන්සි එක අවශ්‍ය කරන වෙලාවට විතරයි අදාළ කෝස් ඇක්ටිවේට් වෙන්නේ. එහෙම නැත්නම් ඒවා ඩිසේබල් වෙනවා. ඒකෙන් පවර් එක ඉතුරු කර ගන්නවා. ඉතින් මෙතනදී සම්පූර්ණ ප්‍රොසෙසර් කැපැසිටි පවර් කැපැසිටිකෙන් 123යි දැනට පාවිච්චි වෙන්නේ. ඒ වගේම තමයි ස්පීඩ් එක මෙගාහර්ට්ස් 800ක තියෙන්නේ. ඉතින් අපි රන් කරලා බලමු අපේ බෙන්ච්මාර්ක් එක බ්ලෙන්ඩර් වල. පළවෙනියටම අපි CPU බෙන්ච්මාර්ක් එක රන් කරමු. ඉතින් CPU බෙන්ච්මාර්ක් එක රන් කරන්න කලින් අපේ ටෙම්ප් එක ගත්තොත් සෙල්සියස් අංශක 37ක් 36ක් අතරේ තියෙන්නේ. මේක අපි රන් කරාට පස්සේ අපි බලමු මොන විදිහටද අපේ ටෙම්ප්ස් යන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ ටෙම්ප් එක 65කට ගිහින් තියෙනවා ලික්විඩ් කූල් එකත් එක්ක. ෆුල් ලෝඩ් එකේ කෝස් 12ම 4 GHz වලින් රන් වෙනවා. ඉතින් මේක ඉතාමත් හොඳ ස්පීඩ් එකක්. ඕවර්ඕල් හැම කෝ එකකම 4 GHz එනවා කියලා කියන්නේ ඉතාමත් හොඳ ස්ටේබල් ස්පීඩ් එකක්. ඒ වගේම ටෙම්ප් එක 4 GHz වලට යන ගමන් හැම කෝ එකකම ඒ කිසිම එකක් වෙනස් වෙන්නේ නැතුව 66ක තියනවා කියලා කියන්නේ ලික්විඩ් කූල් එකකින් අපිට මෙතනදී උපරිම පර්ෆෝමන්ස් එක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් 142 වොට්ස් පාවිච්චි වෙනවා මේ පවර්ෆුල් Ryzen 3900X CPU එකෙන්. ඒ වගේම තමයි අපි මේකේ රෙන්ඩරින් ගත්තොත් මේ වෙනකොට කෝස් 12කින් මේ රෙන්ඩර් එක සිද්ධ වෙනවා ඉතාමත් වේගෙන්. මේක කෝස් 6ක් එහෙම නැත්නම් කෝස් 4ක් තියෙන CPU එකකින් වැඩ කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි සාමාන්‍ය වැඩ කරන කෙනෙකුට. නමුත් ක්ලයන්ට් කෙනෙකුට අපි සේවාවන් ලබා දෙද්දී මේ විදිහේ එක ප්‍රිවියු එකක් අරගෙන එයා කියන චේන්ජ් එකක් අනුව තවත් ප්‍රිවියුස් ගන්න යනවා නම් එතනදී මේ රෙන්ඩරින් ටයිම්ස්, වීඩියෝ එඩිටින් එහෙම නැත්නම් 3D වලදී සෑහෙන වැදගත් වෙනවා. ඔයාලගේ අවුට්පුට් එක ඔයාලා පැය 2-3ක් බලාගෙන ඉන්න අවශ්‍යක සමහර විට විනාඩි 15කින් 20කින් කරගන්න පුළුවන් මේ විදිහේ පවර්ෆුල් ප්‍රොසෙස් එකක් පාවිච්චි කරලා. නමුත් මෙතනදී තියෙන දේ තමයි අපිට වැඩි පවර් එකක් දෙන්න වෙනවා මේකේ පර්ෆෝමන්ස් වලට. රයිට්. ඉතින් මේ විදිහට තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් සාකීර්, ජනුක ඒ වගේම නුස්රිමේ වෙනකොටත් බිල්ඩ්ස් වල ෆයිනල් අසෙම්බ්ලි ටික කරගෙන යනවා. ඉතින් අපි අර ටෙස්ට් කරපු මදර් බෝඩ් CPU RAM කම්බිනේෂන් එක Windows ඉන්ස්ටෝල් කරලා ඒ ඔක්කොම ටෙස්ට් කරන්නේ එළියේදී දැන් වෙන්නේ පවර් සප්ලයි එක, ඒ වගේම ඒ සම්පූර්ණ අසෙම්බ්ලි එක කූල එකත් එක්ක මේකට මවුන්ට් කරගන්න එක, කේසින් එක. ඉතින් මෙතනදී ASUS Tough Series එකේ GT501 කේසින් 6ක් තමයි තෝරගෙන තියෙන්නේ මේ බිල්ඩ්ස් වලට. ඉතින් බොහොම ලේසියෙන් අරගෙන යන්න පුළුවන්, ඒ වගේම හොඳ ඩියුරබල් ක්වලිටි එකක් තියෙන නිසා. ඉතින් මේ විදිහට තමයි අපේ බිල්ඩ්ස් 6 සිද්ධ වෙන්නේ. මේ ගැන ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි ඔයාලගේ වැඩවලට මේ විදිහට වර්ක් ස්ටේෂන් එකක් හරි හැම නැත්නම් කීපයක් හරි අවශ්‍ය නම් හදලා ඒ ගැනත් ඔයාලට කතා කරන්න පුළුවන් නැනෝටෙක් එකට. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවාම නැනෝටෙක් එකේ ලින්ක් එක. ඒ වගේම
කතා කරන්න ඕන හොට්ලයින් නම්බර් එක. ඒ වගේම තමයි ඔයාලගේ අදහස්, ඒ වගේම යෝජනා චෝදනා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා මේ බිල්ස් ගැන මේ වීඩියෝස් ගැන. ඉතින් එහෙමනම් subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න ලංකාවේ තාක්ෂණය ගැන කතා කරන YouTube channel එක PC Guide LK හම්බෙමු තවත් වීඩියෝ එකකින්. Thank you.